පාසල් ආරම්භ කරේ තත්ත්වය හොඳින් ද නැවි. ඒගොල්ලෝ රජයේ තීන්දුවක් ගත්තා මේ විදියට රට ගෙඩි කොච්චර කල් කියලා යන්නද? කර්මාන්ත ශාලා වහගෙන පාසල් වහගෙන කාර්යාල වහගෙන යන්න විදියක් නැහැ. එතකොට අර ඇමරිකාවේ වගේ තීන්දුවක් ගත්තේ මේවෙක කොරෝනා එක පැත්තකින් අපි ඒකට මූණ දෙනවා අනිත් පැත්තෙන් සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය කරනවා. එතකොට ඒකෙන් සමහරවිට මේවැයින් තත්ත්වය නරක වෙන්න පුළුවන්. හැබැයි අපිට දිගටම මේවා වහගෙන ඉන්නත් බෑ ආර්ථිකය මත. ඒක අපි පිළිගන්නවා. එතකොට ආර්ථික විනාශයක් ඇති වෙනවා. මොකද ඔක්කොම රට වහන්න බෑ. අන්න ඒ අනුව කරගන්න දෙයක් නැතුව ගත්ත තීන්දුවක් තමයි ඒක. හොඳ තීන්දුවක්. හොඳ තීන්දුවක් කියන්නේ මෙතන හොඳ නරක තීන්දුව නැහැ. ඒ තීන්දුවේ ඵල විපාක බලන්න පුළුවන් ඉස්සරහට. නමුත් රටකට දරා ගන්නට පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. මේවැයිදී මේ වගේ ඇති වෙන ආර්ථික දරිද්‍රතාවය එතෙන්දි ගන්න සමහර තීන්දුව. ඔක්කොම සුද්ධ කරනවා. ඔක්කොම. ඒකටනේ ආණ්ඩුව ගෙනාවේ. මේ ආණ්ඩුව මරාගෙන මැරීගෙන මේ ආණ්ඩුව ගත්තේ සියලු කුමන්ත්‍රණ කළා අපේ ආණ්ඩුවට විරුද්ධව ගත්තේ ඔන්නෝ වැඩේට. දැන් අද බලන්න මෞර්තිත්වයේ ආනන්ද හාමුදුරුවෝ කියන ඒවා. මේ ආණ්ඩුව බිහි කරපු මහා සංඝරත්නයනේ මේ ආණ්ඩුව බිහි කරේ. එතකොට ඇල්ලේ ගුණවංශ නායක හාමුදුරුවෝ කියන ඒවා. බෙංගමුවේ නාලක නායක හාමුදුරුවෝ කියපු ඒවා. මැඩිල්ලේ පඤ්ඤාලෝක නායක හාමුදුරුවෝ කියපු ඒවා. දැන් මැඩිල්ලේ නායක හාමුදුරුවෝ මොනවා වුණත් මේ ආණ්ඩුව ගේන්න විශාල වැඩ කොටසක් කරා. කරා විතරක් නෙවෙයි මට විරුද්ධව CID ගෙනිච්ච ෆයිල්. ඒත් අපි උන්වහන්සේලාට වෛර කරේ නැහනේ. ඒගොල්ලෝ මහා සංඝරත්නේ. එතකොට අද මොකද කරන්නේ? අද මැඩිල්ලේ හාමුදුරුවන්ගේ පන්සලට CID කඩාගෙන බලනවා. මොකටද? අරක්කු ඩිස්ටිලරි එකක් ඇරීම පිළිබඳව. එතකොට චෝදනාව මොකද්ද? හාමුදුරුවන්ට අරක්කු ඩිස්ටිලරි එකක් ගැන කතා කිරීමේ චෝදනාව. ඒක අරක්කු වෙනුවෙන් ආණ්ඩුව විහාරස්ථානයක් රේඩ් කරනවා. මෙන්න අද මැඩිල්ලේ හාමුදුරුවෝ කියනවා මම යහපාල ආණ්ඩුවට මෙච්චර ගැහුවා කිසි දවසක CID එක අපේ පස්සෙන් ආවේ නැහැ. අපේ ආණ්ඩුවක අපි යහපාල ආණ්ඩුවට කිව්වා භික්ෂු දඩේම කියලා. ඇත්තරම භික්ෂු දඩේම තියෙන දැන් කියලා. ඉතින් මේ తత్వය ඒක තමයි අද తత్వය. ඇත්තටම ඉතින් අද මේ සියලු දේවල් කරගෙන මේ යන්නේ මොකටද? එතකොට සිල් රෙදි කරාට කමක් නැහැ. දැන් ඊට පස්සේ ඕන එක්කෙනෙකුට ඇමති කෙනෙකුට මිනිස්සුන්ට බෙදනවා නම් තමන්ගේ අමාත්‍යංශවල බඩු බාහිර ආදී ඕන තරම් බෙදත හැකි. ඒව ගැන කවුරක් වගේ විභාග කරන්න බෑ. මොකද ඕනම මුදලක් අරගෙන එළියට වියදම් කරත හැකි මිනිස්සුන්ට බෙදනවා නම්. හරිද? එතකොට මේ මිනි මරුන් නඩුවල තියෙන ඒවා ඒවට තියෙන නඩු නිමිති නැහැ කියලා කියනවා. එතකොට තියෙන මේ නොයෙකුත් අවලංගු කිරීම වළංගු කරනවා. දැන් බලන්න ඕනේ අපිටත් පිටරට යන්න තානම් කළ තියෙන මේ අලුත් නඩුවල ඒවත් අපේ ඒවත් අයින් කරනවාද කියලා. Breaking.lk